You look at her eyes and say, "Buduamu minimalo." Kena karna khali di thay mata show ba meet hone. Na show ki thaata. Show ke ngay ho ya me aata kamati de. Na me aata propose kara. Kya? Ya ye laave mudda kud ke nala tivla tivba. So ye la unna propose kara. Kya? Dakaru ye desa dujwa ida. Dur aita pasavi. Nodani ma pagge ma sitia una dasunin hasunak mawa. අපිත් එක්ක එකතුලා ඉන්න ඔබට අද තයිබෝන් කියන වැඩසටහනට පිළිගන්නවා. ජීවිතේ කිව්වහම දුක සතුට කඳුල වේදනාව මේ හැම දෙයක් එක්කම අපිට ඉන්න වෙනවනේ. ඒ ඉන්න අතරතුරදී ජීවිතේ තියෙන රසවත්ම දෙයක් තමයි ආදරය කියලා කියන්නේ. හරි ලස්සන අකුරු හතරකින් හැදුණු වචනයක්. ඉතින් මේ දුහවිලි අපිත් එක්ක රැඳිලා ඉන්න ඔබට මතක ඇති මීට සතියකට දෙකකට වගේ උඩදී අපි අරගෙන ආවා ඇතුගල්පුරට තල් අරණින් පියඹා ආ කිරිල්ලියකගේ කතාවක්, ලස්සන ආදර කතාවක්. ඉතින් අදත් ඒ වගේම ඊට නොදෙවිනි ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් පටන් ගමු ආදර කතාව කියන්න සූදානම් ඉන්න දෙපළ එක්ක වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්න. අපි ආයිබෝන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන්. ආයිබෝන්. ඉතින් මේ අපි දැනගන්න කැමතිනේ දැන් කවුද මේ ඇවිල්ලා ඉන්න දෙන්න. ඉතින් අපි ලෑස්ති ඒගොල්ලන්ගේ මහල බලන්න කවුද මේ දෙන්න කියලා. අපි නන්දෙක් පොඩ්ඩක් කියමු. ඔව් මම හස්සිනි ගුණසේකර. හා මම ශූරිදාස්. ඔව්. ඉතින් මේ ඊළඟට අපි දැනගමු දෙන්නගේ ආගම් මොනවද කියලා. මම බුද්ධ ආගමේ. මම මුස්ලිම්. මුස්ලිම්. එතකොට මේ ෂෝගෙන් මම අහන පළවෙනි ප්‍රශ්නේ. දැන් හොද්දට සිංහල වතුර වගේ කතා කරන්න පුළුවන් නේද? වතුර වගේ යපලොත් පුළුවන් නේද? එතකොට දැන් හසේ නිසා ෂෝ මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල නම් අපි ඇත්තටම ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉතින් අපිට දැන් ලොකු දුවල දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් කටයුතු මේ දවස්වල ටිකක් තියෙනවා. මොකද ඒගොල්ලන් උත් ගෙදරනේ. ඉතින් ඒ දේවල් තමයි. ඔව් දැන් එතකොට දැන් ඒ විදිහට සාර්ථකව ආදරය කරලා දැන් පෞල් ජීවිතය ලස්සනට ගත කරගෙන යනවනේ. එතකොට දැන් මේ ආදරයට කොච්චර විතර කල් වෙනවද මේ වෙද්දි? දැන් ගොඩක් ආදරය. No but how long? Well, how long we So were? Yeah. So බැඳල ඉස්සලා ඔව් ඉස්සරා ඉඳලා ඉස්සලා අවුරුදු 6ක් අවුරුදු 6ක් විතර යනවා. බැලලා ඉස්සලා අවුරුදු 6යි. After marriage 16 years. 16 years. ආ, ඒ කියන්නේ අවුරුදු 22ක වගේ නේද? ඒකට වඩා වැඩි කාලයක් නේද? ඔක්කොම 22ක. 22ක් විතර වෙනවා නේද? එතකොට දැන් අපි දැනගන්න කැමතියි දැන් මේ ආදර කතාවක් අවුරුදු 22ක් පුරාවටම ලස්සනට ඇවිල්ලා තියෙනවනේ. කොහොමද දෙන්න ඉස්සලාම හම්බ වුනේ? හම්බ වුනේ. ඇත්තටම අපි දෙන්න එකට යුනිවර්සිටි ගියේ. මම මට වඩා සීනියර් ෂුමු. දැන් මම ගොඩක් සීනියර් නෙමෙයි ටිකක් ටිකක් සීනියර්. මම තායිලන්තේ මට හම්බුණා ශිෂ්‍යත්වයක් ඉගෙන ගන්න. ඉතින් මම ඒකට ගිහිල්ලා එහෙ ඉගෙන ගන්න කාලෙදි තමයි මට ෂෝව මීට් උනේ. මගේ ෆස්ට් ඉයර් එක ඉවර වෙනකොට. ඉතින් අපි හොඳ යාළුවෝ හැටියට තමයි ඉස්සලම ගොඩක් අඳුනගත්තේ. ඊට පස්සේ තමයි මේක කියන්නේ හම්බුණා
අතර මේක කියන්න ෂුව තමයි හරියටම දන්නේ මොකද එයාට වෙනම කතාවක් තියෙනවා මගේ කතාව මම කියන මොකද ඒක අපි එකින්ද යාරු ඉස්සලා කතාව එයාගේ කතාවට වඩා මම හිතා මගේ කතාව හොඳයි මොකද එයාගේ කතාව එයා හැම තැනම ගිහිල්ලා කියනවා ඉතින් මම හිතුණා ඒ මට ෆලෝ කරලා එයා කියන්නේ මම එයා ෆලෝ කරාලු එහෙම නෑ මම ඇත්තටම මගේ ලංකාවේ යාළුවෝ කීප දෙනයි එහෙ හිටියේ ඉතින් මම පොඩි වැඩකට එළියට ගියාම මට ආපහු එන්න බස් එක කිව්වේ මගේ යාළුවෙක් තමයි ලංකාවේ යාළුවෙක්. ඉතින් එයා අදටත් කියන අපරාධේ බස් නම්බරේ කිව්වේ කියලා. ඉතින් වැරදි බස් නම්බර එකක් කියලා මම වැරදි තැනකින් මම බහිනවා. නැහැලා මට ආපහු මගේ කැම්පස් එකට එන්න පාර හොයාගන්න අමාරු වෙනකොට ඉතින් තායිලන්තේ හිටියේ සුදු අය ගොඩේ ෂෝ හිටියා. ඉතින් එතකොට මං හිතුවා මෙයා වෙන රටක මගේ කැම්පස් එකකින් වෙන්න පුළුවන් කියලා තමයි මං එයාගෙන් ඇහුවේ මේ ඔයා යන්නේත් මගේ කැම්පස් එකකටද කියලා කිව්වම එයා කිව්වා ඔව් මාත් යන්නේ එතනට තමයි කියලා. ඉතින් බස් ස්ටෑන්ඩ් එකේ තමයි අපව මීට් වුනේ. සලා මීට් වුනේ. But I was mama itwe you know last night killing asking right so Anna also yeah I know so mama dannawa dannawa yanna paara dannawa yeah dannawa dannawa so I said okay mama take in so there was a bus so we got into the bus and meridi bus ekak meridi bus ekak dannawa kiyala kiyuwada dannena yaya so we were but I pretend that I know okay mama dannawa dannawa wage hidiya dannawa yeah dannawa so minadi visak we had gihilla then so she tells me ek you know mama sri lanka ve magi tata so and so at the magi tata home theater you know godaka say film balan favorite film is star wars star wars so okay fine so then we continue journey and at the time we get off the bus velava mama irana it was year 2000 2000 so Star Wars episode 1 was about to release so mama samata ahanne hai ehema ahanne naha lu ya unade ahuwa so mama said so would you like to go for watch Star Wars episode 1 so she said okay I was like okay fine so then so she gave me her name card she said so you're a student ekak student connect student connect but name card name card tippa like, wow, very good okay so then it says email address contact number so she tells me email me I have a call call karne pa email karne ke so that's how I you know get to know her so next thing I know in year 2001 first time I visit Sri Lanka so it was a so my experience of visiting Sri Lanka maybe you can help to translate yeah. so my experience of visiting Sri Lanka is it was a Vesak time and I come and visit in the beautiful island and I realize in this country in the road people give free food and then if you don't take food they get upset ඉතින් මොකද ෂෝ එක නිවාඩුවකට ආවේ ඉතින් ඇතරම එයා ලංකාව බලන්න එහෙම කියලා ආවෙත් එතකොට ඇතරම අපි ලොකු ආශ්‍රයක් කියන්නේ යාළුව හැටියට හිටියට එහෙම ෆෑ එකක් මුකුත් එහෙම ලොකු වෙර තිබෙන්නේ නැහැ ඉතින් ඇත්තටම I think we were just friends yeah friends ඇතරම පොඩ්ඩක් හිතේ තියෙන්නේ නැද්ද නේද yeah it was here but never tell her yes ඉතින් මම ඒක කියන්නේ අම්මලත් යාළුවෙක් ලංකාවට එන විදිහට තමයි ෂෝව පිළි අරගෙන ඉතින් ඊට පස්සේ වෙසක් කාලේ අපි මෙයාව තින් පොඩක් ලංකාව පෙන්වන්න වටේ එක්කන් ගියාම මට හරි පුදුමයි මෙහි නිකං කෑම දෙනවා කියලා කියන දන්සැල් ඉතින් අදටත් එයා හරි ආසයි දන්සැලේ පොලිමේ හිටගෙන ඉඳලා කෑම ගන්නනේ ඒක හරිම එන්ජොයි කරනවා so it was like a finding and I my high commissioner I always tell him even though I'm a Bangladeshi but my heart belongs to Sri Lanka
බංග්ලාදේශ ජාතිකයෙක් වුණාට එයාගේ හදවත තියෙන්නේ ලංකාවේ කියලා. අතරම එයා මම හිතනවා මට අර ඒ හදවත කියලා කිව්වේ මෙයාටද? Yes. Yes, yes. Thanks for the confirmation. එහෙම කියනවා. ඒ වුණාට දැන් අතරම එයා ගොඩක් ලංකාවේ ආලෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයාට එයා මම හිතනවා මටත් වඩා ලංකාවේ එයා ගොඩාක් ආසාවෙන් ආදරෙන් ඉන්නවා කියලා. දැන් එතකොට දැන් අර මේ ලංකාවට එනවනේ ඇවිල්ලිවර වෙලා ඊට පස්සේ එතනින්දලා අපි කතාව කියමු කොහොමද කවුද ඉස්සලාම ආස්කවුට් කරේ දැන් සාමාන්‍යයෙන් අර ලංකාවේ තියෙන සිස්ටම් එකට නම් සාමාන්‍යයෙන් අර බෝයිනි ගිහිල්ලා ඉස්සලාම ගර්ල්ට ප්‍රපෝස් කරන්නේ දැන් සාමාන්‍යයෙන් මගේ අබ්‍රෝඩ් සුනාම ඒක පොඩක් වෙනස් වෙනවා කවුද ඉස්සලාම මේ ඉස්සලාම ඉස්සර උනේ මගේ තාත්තා හා තාත්තා මගේ තාත්තා මගේ තාත්තා ඒගේ තාත්තගේ අහන හා එයා තාත්තගෙන් අහන ඉස්සලා මගෙන් ඇහුවා යා 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 සෝ යා යස් 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 සෝ මගේ තාත්තා ඒට අහනවා අරක පස්සේ ඒ කිව්වා ඔකේ දෙන් දෙන් හි ආස් අපේ අම්මයි තාත්තා ෂෝගේ අම්මයි තාත්තා ඉතින් බලන්න එනවනේ තායිලන්තේට අපි ඉගෙන ගන්න කාලේ ඉතින් මගේ යාළුවෙක් තව මගේ මායි ෂෝගේ යාළුවෙක් ඉන්නවා පකිස්තානි ජාතිකයෙක් නාසියා කියලා ඉතින් දවසක් නාසියා ෂෝගේ තාත්තත් එක්ක බ්‍රෙක්ෆාස්ට් ගන්නකොට මෙහෙම ෂෝගේ තාත්තා අහලා තිනවා එහෙම ෂෝ කාටවත් කැමතිද එහෙම කියලා ඉතින් නාසියා කියලා ළඟදිම අංකට අහන්න හම්බුවේ කවුද එහෙම කියලා ඉතින් එයා ගෙස් කරලා අපි දෙන්නා ඩිනර් එකට යන්න එන්න කිව්වා. ඉතින් අපි ඒ ඩිනර් එකට ගිහිල්ලා අපි ආසම රෙස්ටුරන්ට් එකට ගියේ. ගියාම ඉතින් අංකල් ෂෝගේ තාත්තා මගෙන් ඇහුවා මෙහෙම ෂෝගෙන් ඇහුවා ඔයා මෙයාට කැමතිද? එහෙනම් මෙයාට ප්‍රපෝස් කරන්න කියලා. එයා ඒ වෙලාවේ මුද්දකුත් ගෙනල්ලා තිබිලා තිබ්බා. ඒක දීලා උන්ට ප්‍රපෝස් කරන්න කිව්වා. S එකක් S. සුබ මගේ තාත්තා ඒ කිව්වා S for sincerity is for sure so then he gave the ring to her I think itane tama itwas ithi api denama shock mokada api egalanta tama kiyalat naha ne ita passe tama ithin etatama yagema taata tama kiwwe amage parents agen ahanno ne kiyala I think ape mage university education ekiwuru nam mama ai lankawata aawa එදා ඒ ෂෝගේ තාතකව අපි දෙන්නට පොඩ්ඩ එළියට යන්න කියලා අපේ අම්මගෙන් ඔය තාතියෙන් ඔය ඇහුවා මෙහෙම මේ දෙන්න කැමති අපි ප්‍රශ්න නැහැ ඕගලන් කොහොමද කියලා. ඉතින් අපේ අම්මා පස්සේ බැන්නා. ඔයා හරි එක්කනේ ඉන්නේ අපේ කැමට එක්කන් ගිහිල්ලා මේ අපේ ගහනවා ඔයාට මේ දුවව දෙන්න කැමතිද කියලා කියලා. ඉතින් ඊට පස්සේ අපි කොහොමත් හොරොස්කෝප් බලන්න ඕනේ. Yeah, horoscope horoscope was another story. So හස්ලිගේ තාත්තා මට කියනවා හොරොස්කෝප් බලන්න පස්සේ ඔකේ පුතා can marry but අවුරුදු දෙකක් ඉන්න yeah අවුරුදු දෙක ඉන්න ඊට පස්සේ දැන් marry කරන්න හොඳ නැහැ හොඳ නැහැ අවුරුදු දෙකකින් පස්සේ පුළුවන් so I said okay කියලා මම ඇවිල්ලා හිටියා නිපොන් හෝටල් මම යාළු අහන කොහෙද ඉන්න හොඳ කියලා අහන හෝටල් ඇතුලේ යාළුවා නිපොන් හෝටල් ඒ කාලේ ඉතින් යාළුවෝ කිව්වා ඔකේ ස්ටේ ඉන් නිපොන් හෝටල් සෝ ඊ ස්ටේඩ් දෙර් ඇන් මෝර්නින් 7 o'clock took a three wheeler come to Nugegoda we were going to Madhu Vagevatta so then I
maybe you can translate. Oh, iti ha deng ir pasi deng avilla. Ude deng ape janel lekato gal gahana. ඉතින් දැන් එයා දන්නේ ඒක මගේ කාමරේ නෙමෙයි මගේ අම්මගේ කාමරේ කියලා. ඉතින් ඒ බැරි නම් අම්මගේ කාමරේ දාල ගහලා දෙන්න. අම්මි ඕපන්ස් ද වින්ඩෝ. අම්මි දොර ඇරල බලමු මියා මොකද මෙතන. දොර නෙමෙයි ජනල. ජනල. මියා මොකද මෙතන කියලා. ඒ ඇරපු ගාම ආයිත් වහලා. ඊට පස්සේ ආයි ඇරලා මට ඇවිල්ලා කියන අන්න අර ඇලි ඉන්න මොකද අර ඇවිල්ලා තියෙන කියන්නේත් නැතු ඒ වගේ. So my reaction is ammi I came all the way from Thailand and you are asking me what are you doing here she said pura da karap vechana tirwanse a mehe itase e holiday ekata hema awama iti api meyata uganna singhala wacana gihila kiyanda dasa meya mage gahana ammata kohomada kiyanne mama honda honda ළමෙක් කියලා කියන්නේ කොහොමද ඉතින් මං කෝ හරි කියන්නේ මම ඌරෙක් කියලා. ඊට පස්සේ යා කියනවා හරි දැන් ඒක මදියා කියලා. අහනවා මම කොහොමද ගොඩාක් හොඳයි කියලා කියන්නේ කියලා. මං කෝ ගොඩාක් ඌරෙක් කියලා කියන්නේ කියලා. ඊට පස්සේ මෙයා කියලා අපේ අම්මට කිව්වා මම ගොඩාක් ගොඩාක් ඌරෙක් කියලා. අපේ අම්මෝ ඒක නම් හරියටම හරි කියලා. ඉතින් ඒ වගේ අපි ඉස්සර බයික් කරන්න ආව. ඒ වගේ වැඩක් කරනවා නේද? දැන් අර මේ සාමාන්‍යයෙන් අපි අර ආදරේ කරද්දි මේ අර තමන්ගේ පාර්ට්න කැමති දේවල් කරනවානේ සර්ප්‍රයිස් කරනවා වගේම එතකොට අපිට පුංචි ආරංචියක් ආවා මේ ෂූව මේ හසිනිම සර්ප්‍රයිස් කරන්න පොඩ්ඩක් තව ආදරේ වැඩි කරගන්න මේ සින්දු කිව්වා කියලා ඒ කාලේ ඇත්තද කතාව yes yes කීප සින්දු මතකයිද yeah yeah මතකයි අපි පොඩ්ඩක් කියමු yes sure sure which one නංගකාරෝ එද ඇස ඔය දැන් මෙයා අංගනාවලින් දැන් පටන් ගත්තේ දැන් යා සිංහල සින්දු වලට ගොඩාක් ආසයි තියා දැන් ගොඩක් ඉගෙනගෙන තියෙනවා but i think you can sing දඟකාරවද නැකරේද අංගනාව කිව්වේ මොකද අපි ඒ කාලේ කැම්පස් එකේ මම ඒකට ඩාන්ස් එකක් කරා ඒක දිහා බලන් ඉඳලා මෙයාට කටපාඩම් වෙලා එයා ඒක කියන්න ගත්තා එතකොට ලංකාවට ආවමත් ඉතින් මෙයාට හරිය තැනක් තියෙනවා හැමෝම කියව සින්දු කියන කිව්වා අපේ කියන්නේ මා මිලා වුණත් හරිය ආදරේ මොකද සිංහල සින්දුවක් කියන්න පුළුවන් නිසා දැන් ඉතින් ඒ නිසා මෙයා සිංහල සින්දු ගොඩක් දන්නවා you can sing දඟකාරවද you remember yeah yeah Okay, so now okay. So dangakaro yedasadu chua eda dur eta pasavi nodani ma apage masitiya una dasunin hasunak mawa udai hawa අපහමුවේ එදා එදුවබනිලා සිනි දෙකුපුල් විලේ හසර පිපි කඳුදිම් වෙන් වී ගියා දඟකාරෝ යදස දුටුවා එදා දුර ඇත පාසවි නොදනීම අපගේම සිටියා උනා දසුනින් හසුනක් මවා Thank you very much. දැන් මේ සින්දු තේරුම කියලා දුලෙත් දීලා තියෙන්නේ. ඒක කියලා දෙලා නෑ. ඔව් අර පොඩ්ඩක් අර අපි මේ කතාව හද්දි මේ කතාවට පොඩ්ඩක් රිලේටඩ් ස්ටෝරි එකක් නේද යන්නේ සින්දු. ඔව්. ඉතින් මේ කොහොම හරි දැන් මේ ආදර කතාව ලංකාවට ඇවිල්ලා එක දිගට යනවනේ. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ ඉන්න අර ඒ කාලේ ඒ પરම්පරාවෙ ඉන්න අම්මලා තාත්තලා ගත්තාම අශ්නි මේ පොඩ්ඩක් අර තමන්ගේ කුලය ඊළඟට ජාතිය ආගම ඒ වගේ දේවල් වලට කියන්නේ ඒ වගේ දේවල් රැකගෙන තමන්ගේ කියන්නේ විශේෂයෙන්ම අර දුවෙක් දෙද්දි ඒ කාරණාවෙදි පොඩ්ඩ අපි සංස්කෘතිකයිනේ එතකොට ඒ වගේ පසුබිමක් උඩ කැමැති වුණාද gedirin පළවෙනි පාර මේ වැඩේට මෙහෙමයි අතරම ෂෝගේ මම හිතන්නේ අම්මා හිතන්නේ එකම පුතා. ඉතින් ඇත්තටම බංග්ලාදේශ ගත්තාම මම හිතන්නේ ඒගොල්ලන් ගොඩාක් සම්ප්‍රදායිකයි ලංකාවටත් වඩා. හැබැයි මෙයාගේ අම්මයි තාත්තයි හරි පුළුල් මනසක් තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලන් ආදරයට ප්‍රධාන තැන දුන්නා. ඉතින් ඇත්තටම ඒ දෙන්නා ගෙන් තමයි ඇත්තටම ගොඩක් වෙලාවට අපි හිතුවේ අකමැත්ත ප්‍රකාශ වෙච්ච නමුත් ඒ දින තමයි ඉස්සල්ලාම කැමැත්ත ප්‍රකාශ කරේ. ඉතින් ඊට පස්සේ මගේ අම්මයි තාත්තයි ඇත්තටම හරි සරල අය. ඒගොල්ලන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැති අය. ඉතින් ඒගොල්ලන්ටත් හිතේ මම හිතන්නේ ඒගොල්ලන් හැමදාම මම දැක්කේ ඒගොල්ලන් උනත් කියන්නේ
සල්ලි වලට එහෙම නැත්නම් ජාති ඒ වගේ දේවල් නෙමෙයි ඒගොල්ලන් ගොඩක් වෙලාවට අගය කරේ. ඉතින් ඒගොල්ලන් පුද්ගලයෙක් හැටියට ෂුවට හරි ආදරේ. ඉතින් අතරම මුලදීම තාත්තා අර අවුරුදු දෙකක් ඉල්ලුවේ ෂුවලන් කියන්නේ යව ටෙස්ට් කරන්න කියලා. ඉඳීද නැද්ද කොහොමද කියලා බලන්න. ඉතින් මම කිව්වා අවුරුදු 10ක් No problem, hi. But in my head, I'm saying no, no. It was then. After that, the watchman had done. They are even did not see anyone. Then I thought, "Why out of the hiking pass? I have been alone. Then mama did not come. I am not here. Then that day, hurry to out of the hiking. When I went, I thought, "That time, that time, what am I talking? Mango or Purandhara? Then then Bangladesh is not. This particular or life, then Pulwandi is not. Then I ඉතින් එහෙමම ඒගොල්ලන් ගියා ඒගොල්ලන් ගිහිල්ලා ඉතින් ෂෝ ෂෝගේ තාතයාගේ ෆැමිලි එකත් අපේ වගේම තමයි. ඇත්තටම දැන් ඔය කියනවා බංග්ලාදේශයයි ලංකාවේ ඇත්තටම මිනිස්සු එක වගේ. එක වගේ. ඉතින් ඒගොල්ලන් අර ගියාම අපිට අමි කිව්වේ පරවන ලංකාව වගේ කියලා. ඒගොල්ලන් හරියට සින්දු කියන, හරියට විනෝද වෙන, හරි සතුටෙන් ජීවත් වෙන පවුලක් හැටියට තමයි ඒගොල්ලන් දැක්කේ. ඉතින් එතනදී අපේ අම්මා කිව්වා තාත්තත් කිව්වා මං හිතනවා ඒක ප්‍රශ්නයක් නෑ ඔයාට ප්‍රශ්නයක් නැතුව ඔයාට ඉන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඊට පස්සේ තමයි ඒගොල්ලන් හා කියලා ඉතින් දින රින් කරලා තුර මැරේජ් එක තිබ්බ ලංකාවේද? ඔව්. ඉතින් තාත්තා හරියට එයා හරියට නීතියට වැඩ ගන්න එකනේ එයාගේ කොයි බැඳේ බැඳද ප්‍රශ්නයක් නෑ ඉස්සලම් බඳිනවා ලංකාවේ. ඉතින් ඒ වගේම එයා අර මාව යවන්න ලොකු කැමැත්තක් නැති නිසා ඉතින් තාතකෝ ෂෝවට ලංකාවේ පදිංචි වෙන්න වෙනවා. හසිනි මෙහෙම දොර යවන්නේ නැහැ කියලා. ඉතින් මෙයා ඒ ඔක්කොටම හා හා කැමති වුණා. Yeah, කැමති. Because my one focus was to be with her. Can you translate that? Yeah, එයා ඕනේ එකම දෙයයි ඒ වෙලාව මාත් එක්ක ඉන්න එක. So that was the only focus. So I mama decision kana that okay no matter where it is I want to be with her so that's what happened ee vidiyata thamai lankawa padinchita ave neda den edakota me gedarunuth kemathi vela den me fa ekata gedarunuth kemathi vela ilangada den marriage ekak siddha wenawane etakota den ara api danna karanawak thamai hasine me den lankawa na visheshayen ara gedara paule apita kisi prashnayak naha ape jeevithaye gan namuth ara eliye balan inna katti loka prashnayak ara අපේ රටේ හැටිනේ ඒක සාමාන්‍ය. එතකොට දැන් යාළු වෙන්න පුළුවන්, රිලේෂන්ස් ලා වෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ රියැක්ට් එක කොහොමද මේ වැඩේට සහ මේ ෂෝවට කොහොමද බලපෑවේ? ඔය ඇතරනේ ඔය ප්‍රශ්නේ ගොඩාක් අයනවා. මොකද අපි කැම්පස් එකේ ඉන්නකොට දැන් ගොඩක් වෙනත් ජාතික, ඒ කියන්නේ වෙනත් රටවල ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් බොයෆ්‍රෙන්ඩ් ලා හිටපුවාත් අපෙන් අහනවා කොහොමද ඔයගලන් කැමති කරගත්තේ? කොහොමද ඔයගලන් මේක ප්‍රොසීඩ් කරේ? එහෙම අහනවා. ඉතින් ඇතරම එතනදී මං කියන්නේ අපේ අම්මත් මම හිතනවා මෙයාගේ පේරන්ට්ස්ත් මගේ පේරන්ට්ස්ත් හරියට ඒගොල්ලන් ගැන හිතලා තමයි තීරණ ගන්නෙ. අදටත් එහෙමයි, හැම තීරණෙත් එහෙමයි. ඒගොල්ලන් කාගෙන්වත් අහන්නේ නැහැ. ඒ කියන්නේ නෑදෑයෝගෙන්වත් අහන්නේ නැහැ මේක මට හොඳයිද, මගේ දුවට හොඳ වෙයිද එහෙම කියලා. ඒගොල්ලන් අදටත් හරීම මං හිතනවා අර ඉන්ඩිපෙන්ඩන්ට්. ඒගොල්ලන්ගේ තීරණේ මත තමයි ඒගොල්ලන් වැඩ කටයුතු කරේ. ඉතින් ඒක අපිට ගොඩාක් පහසුණා. අදට අපි දෙන්නත් ඒක ඒ විදිහටම කරනවා. මොකද අපිත් එහෙම අපේ ප්‍රශ්නවලදී හරි අපේ මොනා හරි කටයුතු වලදී අපි ගොඩාක් අයගෙන් අහන්නේ නැහැ. අපි දෙන්න හිතනවා නම් ඒක හොඳයි කියලා ඒ තීරණය අපි දෙන්න ගන්නවා. අපි ඒක නිකන් රූල් එකක් හරි දෙකෙන් අපි මේකට වෙන කාවවත් එකතු කරගන්නේ නැහැ කියන එක. මොකද ඒකට ප්‍රශ්න තව ටිකක් දිග ගැස්සෙනවා. ඒව වැඩි වෙනවා. ඉතින් ඒක අපි මුල ඉඳලම අපිත් ඒ විදිහම තමයි අපි ගොඩක් තීරණ ගන්න එකට. එතකොට දැන් මේ ආදර කතාව මේ විදිහට යද්දි දැන් ඒ අපි මේ ප්‍රශ්න ෂුවගෙන් අහමු හෂින්ගේ පොඩ්ඩක් ඉන්න කියලා. දැන් මේ ආදර කතාව යද්දි අමතකම වෙන්නේ නැති දේවල් මොනවා හරි අමතකම වෙන්නේ නැති දේවල් සිද්ධි වලට මුහුණ දෙන්න ඕනනා. Memorable like we'll never forget moments, maybe moments of අපිට එකක් දෙකක් කියමු. So Hasini ke para I mean she graduated and then Sri Lanka de awa then aurudu haya no not how maase haya so she's coming back to Bangkok where karana utte ke Bangkok hospital Bangkok hospital where karana so
අවුරුදු sorry මාස 6 මාස 6 මම ආපහු යව බලන්න යනවා So mama, mama, my girlfriend, Anna, Sri Lankan, hello. Mother, my girlfriend, you know. So single, in a very romantic moment. How do you say romantic moment? Adaraniya avastha. Adaraniya, yes, avastha. So. Monada kiyan no. The maasa hai ka dapasse ni enne. And then yeah, and then and she will be like, wow, wow, I love you, my mama, gudaka adaran. So then my friend. He teaches me. Okay, in a very romantic moment, you look at her eyes and say, "Budua mo minimalo." Okay, I say, "Okay, fine, budua mo minimalo." So then the day comes. Now that was the hour. Mama kya yar putte ka? Then we go to the hotel apartment and then we go out for dinner. Romantic dinner. Sit down, very nice breeze, music. I think Summer of '69. That song was going. So, as they kak, I look at her eyes. As they get diya bala gane, and then very romantic moment. I say, "Budu ammo mini maro." And then she goes like, "What?" I said. Budu ammo mini marno because I am thinking mama hitana mama fast kiyena so I say okay hold on budu ammo mini marno and she goes like she realized okay something is not right so she started laughing so hinavena so mama okay I still magi yalwa he still there so I still remember that story. So, I think, And then there was silent from the other side, no noise. Then I realized she's crying on the other side. හරි ඉතින් දැන් එතකොට මේ ඒ විදිහට අවුරුදු ගාණක් ආදරේ කරලා විවාහ වෙන්නේ කොයි කාලේ වගේද 2005 නොවැම්බර් 23 තමයි අපේ වෙඩින් එක තියන්නේ ඉතින් මේ ඊට පස්සේ අතනම වෙලින් එක ඉවර වෙනකොට ෂෝ කියූප එක දෙයක් තමයි අපි මේ විදිහට බැඳලා ආයෙ නම් වෙන් වෙන්න බෑ මොකද ඒ තරම් මහන්සි බඳින් බඳින්න කියලා. I think යා හරියට enjoy කරා අපේ වෙඩින් එක ඩ්‍රාමර්ස් ලයිටින් කල්චර් එක ගැන. ඊට පස්සේ මට ඒ experience එකම බංග්ලාදේශයේ හම්බුණා. ඔහේ enjoy කරා. Enjoy කරා. ඔයා මෙහෙ enjoy කරා. ඔහේ මෙහෙදී සෙරමොනි එක ඊට පස්සේ ඒගොල්ලන්ගේ දෝලාවකින් තමයි අපි මාව ගෙනිච්ච reception hall එකට. ඉතින් ඒගොල්ලන්ගේ දරේ tradition. Yeah, that's right. දෝලාව. දෝලාව. ඉතින් ඒ experience එක මගේ තාත්තා arrange කරා. Arrange කරා. Yeah. හරිම ඒක අමතක නොවන කියන්නේ ඒ වෙඩින් එක පවා හරිම සුන්දරයි. ඉතින් හැමෝම මම හිතනවා අපේ ලංකාවේ වෙඩින් එකටත් අපේ පිටරටේ ආලෝ ගොඩාක් ආවා. ඒගොල්ලන්ත් අපි හම්බ වෙච්ච විදිය පවා ඒගොල්ලන් ඇක්ට් කරා. ඉතින් ගොඩාක් අය අර හරි ඉන්වෝල්ව් වුණා අපේ වෙඩින් එකේ. ඉතින් ඇත්තටම හරි ලස්සනට ගිය වෙඩින් එක. දැන් සාමාන්‍ය මේ ෂූවෝ හසිනි මේ අපි දන්නවනේ දැන් ලව් ස්ටෝරියක් වගේ නෙමෙයි ෆැමිලි ලයිෆ් එකක් කියලා කියන්නේ කොටක් බාධක වැඩි ඊළඟට ජීවිතේ තියෙන ටාගට්ස් වලට යන්න ඕනේ ඊළඟට අපි earn කරන්න ඕනේ responsibilities වැඩි එතකොට දැන් අර marriage එකෙන් පස්සේ අද වෙනකන් ලයිෆ් ස්ටෝරි එකේ කොහොමද after marriage කොහොමද මේ පෞල් ජීවිතය කොහොමද දෙන්න බැලන්ස් කරගෙන අරයි යන්නේ भाषा तेरी
ඉතින් එතකොට ටිකක් හිතනවා බනිනකොටත් කල්පනා කරනවා මොකද අපේ අම්මා කියන්නේ මට සිංහල උගන්වන්න බයින්ඩත් බෑකට සිංහලෙන් බයින්ඩත් බෑනේ සිංහලෙන් ඕන එකක් කියලා බනින්න පුළුවන් දැන් මෙයා සමහරට එයා බෙන්ගෝලෙන් මොනවද කියනවා මම අහනවා මොකද්ද කිව්වේ කියලා ඉතින් එතන ගා නෑ නෑ මොකක් කිව්වේ නෑ අර ඒ වගේ අර භාෂාව බැරි නිසා චුට්ටක් අර හිතනවා මේක බනිනකොට දැන් ඉංග්‍රීසියෙන් බයින්ඩ ඕනේ ඉතින් මොක චුට්ටක් හිතන්නත් වෙලා නෑ එක පාටම තරහ යනකොට ඒ ඔක්කොම කියන්නත් බෑනේ ඉතින් ඒ නිසා චුට්ටක් අර රණ්ඩුවට යන්න ටිකක් වෙලා යනවා එතකොට අර තරහ පොඩ්ඩක් නිමෙනවා නේද ඔව් ඉතින් ඒ උනාට ඉතින් දැන් අපිට දුවලා දෙන්නේ කින්නවා ඉතින් වැඩ තියෙනවා හැබැයි මම ෂෝගෙන් මම හිතනවා මම හැමදාම යාට කියන එකක් තමයි යා හොඳ යාළුවෙක් හොඳ හස්බන්ඩ් කෙනෙකුට වඩා අදටත් හොඳ යාළුවෙක් Good friend. I know. Better friend than husband. Yeah, somebody can know I am can I am can can. Now because අපේ අර යාළුකම හැමදාම මේ විදිහට තියෙනවා. ඒ නිසා හරි ලේසි අර යාළුවෙක්ට කියන්නේ මට ඕන එකක් කියන්න පුළුවන්. දැන් මම සාමාන්‍ය අර සම්ප්‍රදාය විදිහටම wife කෙනෙක් නෙමෙයි මං යන්නේ. මම පරක්කුල නැකිටින්නේ. ඉතින් එහෙමයි. හැබැයි ෂෝ කැමරට එහෙම ෆස් කරන්නේවත් නැහැ කියන්නේ කෑම ගැන කතා කරොත් දවසක් සතියක් විතර දවසක් කිය කී හිටියක් මට මේ බිරියානි කන්න ඕනේ කියලා දැන් සතියක්ම දැන් කියන උදේ හවස රැදී මම කව හරි හරි දැන් මම යන්න ලෑනෙත් නැහැ නේ ඉතින් මම කව එහෙම එහෙම යන්න කියලා අම්මා යාගිතට අම්ම නැති වෙලා අම්මා හිටියනම් මට උදේට වෙන જાතියක් දවල්ට තව જાතියක් රැයට තව જાතියක් දැන් මං ඉතින් හැමයි මම තියෙන එක තමයි ඉතින් එයා හදාගෙන කරා සමාජයට රැයේ කනවා කියන්නේ මම හදාගෙන කනවා කියලා මොකද දන්නවා මං ඊළඟට අහන්නේ මට නෝ යන්න බෑ කියන්නේ ඒ වගේ එයා අර එහෙම කී කී ඉඳලා දවසක් අපේ මේසෙ උඩ රහා කෑම එකක් තියෙනවා තියා දැන් මාත් හරි ඇස මොකද මම යන නිසා මොන හරි හම්බෙන එක අපි කනවා අපි දෙන ඉතින් ඒක කාලිම මෑ කියලා ෂුවර් එකටම අම්මට ඇහිලා අම්මා තමයි මට මේක එවන්න ඇත්තේ it was abnormal යා නැති වෙලා නේ ඉතින් එයා කියනවා යා අහගෙන ඉඳලා තමයි මෙයා මට කවුරු හරි ලවා මේක එවලා එහෙම කියලා කියනවා ඊට පස්සේ හොඳටම කාලි වෙන පස්සේ අන්තිමට දැනගන්න අපේ අම්මා එවලා තියෙනවා කියලා ඇකින ඉතින් ඒක තමයි වෙන කමන්නේ කාගේ හරි අම්මා කියලා ඉතින් අර ඒ වගේ අර සාමාන්‍ය වයිෆ් කෙනෙක් නෙමෙයි මම ඉතින් ගොඩාක් කාර්යබහුලයි මම මගේ වැඩවලට මම ගොඩාක් කැප වෙනවා මේ ගෙදර වැඩවලට වඩා. ඉතින් එයා ඒ ඔක්කොමදම ලව් කරනවා. ඉතින් ඒක මට හරිය නිදහසක් අවදාක්වත් වැට යන්න එපා කීයට දෙන්නේ වුත් අහන්නේ. අද දෙන්නත් ඉතින් ඒගොල්ලන් දන්නා දැන් ෂෝ ගොඩාක් යා self development site එකට හරිය කැමති. යා ගොඩාක් ඔය courses ඒ වගේ දේවල් කරනවා. ඉතින් එයා හරියට ඒ වගේ දේවල් අපේ පොඩි දෙන්නත් දැන් දන්නවා. ඒගොල්ලන් උත් අර එහෙම මේ issues නැහැ දෙන්නත් දැන් මගේ ලොක්කා යා තනියම යාගෙන කනවා මොකද යා දන්නවා gedara කෑම ලොකුට නැහැ යා දැන් හොඳට උයනවා ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගුත් අර adapt වෙලා අපිත් එක්කම අපි හරි open relationship එකක් අපේ family කී යන්නේ අපේ හැමදේම openly කතා කරනවා that's how we support the children also so we tell them whatever you require communicate at home communicate so we will support ඉතින් ඒ විදිහට තමයි දෙන්න වැඩ කටයුතු කරගෙන යන්නේ නේ දැන් ඉතින් ඒ විදිහට අර අර ලස්සන ආදර කතාවක් ලස්සන දේවල් එක්කලා ලස්සනට ආදරේ කරලා මේ විදිහට දැන් අර අර පැහැදිලි ලස්සන සාර්ථක පෞල් ජීවිතයක් ඊළඟට දෙන්නගේ ව්‍යාපාර කටයුතු කරගෙන එහෙම යන අතරතුරදී දැන් මේ වගේ ආදර කතාවක් පටන් ගත්තොත් එතකොට දැන් අපි අපේ මේ වැඩසටහන බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා විශේෂයෙන්ම ලංකාවේ. එතකොට ඒ වගේ පිරිසකට අපේ තරුණ පිරිසට මොකද්ද දෙන්න තියෙන ආදර්ශය ආදර්ශයක් දැන් මේ කතාවෙන් දීලා ඉවරයි ඇත්තටම. ඇත්තටම හසිනී අපිට කියන්න මේ මොකද්ද දෙන්න තියෙන පණිවිඩය. මේ වගේ දැන් ආදරේ කරන්න බලාපොරොත්තු වෙන එකතු වෙන්න බලාපොරොත්තු වෙන අර නොගැලපෙන දේවල් එකට එකතු කරගෙන ඉස්සරහට යන බලාපොරොත්තු වෙන ඉන්න අයට දෙන්න පුළුවන් පුංචි ආදර්ශයක් අපි. ඔව් ඇත්තටම මම ගොඩාක් වෙලාවට කියන දේ තමයි අපි පාර්ට්නර් කෙනෙක් තෝරගන්නකොට නම් ඇත්තටම හොඳ යාළුවෙක් හොයාගන්න එක හරි වැදගත්. මොකද මම හිතනවා මේ යාළුකම කවදාකවත් නැති වෙන්නේ නැහැ. මොකද අපි ආදරය කියන මේ දේවල් හැංගීමුත් එක ගොඩක් වෙලාවට යන්නේ. නමුත් හොඳ යාළුවෙක් වුණාම මම හිතනවා ඕනම වෙලාවක හොඳට කතා කරන්න තමන් කියන හිතේ තියෙන දේවල් උනත් කියන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඉතින් මම හිතනවා හොඳ යාළුවෙක් තෝරගන්න එක හරි වැදගත්. ඒ වගේම අර මම හිතනවා ෂෝ කිව්වා වගේ අපිට අපේ හොඳම වර්ෂන් එක. ඒ කියන්නේ අපි අපේ හොඳම ආකාරයට ජීවත් වෙන්න උදව් කරන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි තව දියුණු කරවන කෙනෙක් වෙන්න ඕනේ කියන එක. ඉතින් මම හිතනවා ඒ ටික හරියට තිබ්බොත් හොඳ
ලයිෆ් එකක් කියන්නේ හොඳ කාලයක් ගත කරන්න පුළුවන් නැත්නම් ඒ කාලය සුන්දර කාලයක් වෙන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට අපි අපේ දේවල් කරන්න අපිට අවසාන ලැබුණ නැති නම් අපිට හරි දුක හිතෙනවා පහු කාලෙකදී අපි හිතනවා මම මේවා කරේ නැහැ මම මේක නොකරේ මේ මේ කෙනා නිසා කියලා මම හිතනවා ඒක නැතිව ජීවත් වෙන්න පුළුවන් නම් මම හිතනවා ඒක ලොකු ආසනාවක් So one thing very clear is that any relationship it can be friendship it can be boyfriend girlfriend husband wife the number one once when you have a mindset of giving in a relationship that relationship will never go on so always have a giving attitude because most of the time what we do is when we want to start a relationship we're thinking of how what are we getting out of the relationship so if you change that thinking of what I'm giving so this relationship is based on giving so what am I giving so she also thinks what I'm not so sure but I think she thinks what she is giving but I also give in this relationship so then again hitala aadrayak geniyana it's not what you get so if you practice that one point you never go wrong with any relationship every relationship will go alright ඒ වගේ ඉතින් ලස්සන ආදර්ශමත් ආදර කතාවක් තමයි අද අපි අරන් ආවේ හසිනි සහ ෂුවෝ බොහොම ස්තුතියි thank you very much අපි ලස්සන අනාගතයක් ඉදිරියටත් ප්‍රාර්ථනා කරනවා දෙන්නගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙලා ලස්සන ආදර කතාව ලස්සන විදිහට තව පොඩ්ඩක් මේ මුළු ජීවිත කාලෙම ලස්සනට ගලාගෙන යන්න කියලා අපි සුබපතනවා ඉතින් ඒ විදිහට අද දවසේ අපි අපේ වැඩසටහන අවසන් කරන්නට සූදානම් ඔබටත් තියෙනවා නම් මේ වගේ රසවත් ලස්සන කතාවක් ආදර කතාවක් නෙමෙයි ඔබ ජීවිත කතාව හරි කමක් නැහැ අපිට කතා කරන්න අපේ තිරේ දිස්සන දුරකතනංගයට අපි ලෑස්ති ඔබත් එක්ක ඔබේ අත්දැකීම බෙදා ගන්න ලෝකයට පෙනෙන්නට ඔබත් එක්ක කතා කරන්න ලෝකයට ඇහෙන්නට ඔබත් එක්ක කතා කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔබේ ව්‍යාපාරික ස්ථානයේ නිෂ්පාදන ක්‍රියාවලිය නව නිපැයුම් වල ව්‍යාපාරික තොරතුරු අපිලව ප්‍රචාරය කරවා ගන්න පිටිගත කරවා ගන්න අපිට කතා කරන්න අමතක කරන්න එපා කියන පණිවිඩය අද දෙමින් ඉතින් අද දවසේ වැඩසටහන මේ විදිහට අවසන් කරනවා. නැවතත් නැවුම් අරුත්පර ඔබට වැදගත් ඔබ ආදරේ කරන වැඩසටහනක් සමග සහ සම්බන්ධ මේ බලාපොරොත්තු වෙමි. සිරි දිනාට ජයග්‍රහයි සුබ අනාගතයක් වේවා.